අලමන පශ්නය සමහර වැඩිහිටියන් ධර්මදේශනා ඇසීමට ඉතා මැලිකමක් දක්වනවා. සවන් දුන්නත් ඔවුන්ට ඇසූදේ පිළිබඳව වැඩි අවබෝධයක් නැහැ. මෙයට හේතුෝ කුමක් ස්වාමීනිී. මෙහෙමයි නොන ඉස්සෙල්ලාම අපි කල්පනා කරන්න ඕනේ ධර්ම ධානමය පින්කම් තුලින් ඒම නැත්තන් ධර්ම දේශනාමය පින්කන්තුලින්, සද්ධර්ම ස්වනය කිරීම කියෙන පින්කන් තුලින් අපිට ලැබෙන්න්නාව ආනිසන්සේ මොකද කියලා. ැෙනෙක් ධානයක් පූජා කළොත් ඒ ධානය පූජාතුලින් ලැබෙන්න වූ ආනිසංසේ තමයි, වර්ණය සැපේ බලය කියන කාරණම්. දෙනද දැන් අපිස් මහා සංගරත්නය අරමුණු කරගෙන දන් පූජාකිරීමෙන් අපිට ලැබෙන ආනිසංසේ තමයි වර්ණය සැපේ බලය කියෙන කාරණා. එතෝට යම් කෙනෙක් සීලය ආරක්ෂා කළොත් ඒ සිල්පද ආරක්ෂා කිරීම නිසා අපිට ලැබෙන්න්න වූ ආනිසන්සේ තමයි. එයාගේ කීර්තිරාවේ පැතිරෙනවා. එයා ඕනෑම සභහවක් ඉදිරියට නොබියව යනවා. සිහිමුලා නොවී මැරෙනවා සුගතිය ඉප දෙෙන ය ැන සීනෙන්ල් ලබෙන්න්න අවූවා නිසංස තමයි ඔයම කිව්වේ. එතකොට යම් කෙනෙක් සමාධිය වඩලා දියාන තල සකස්කර ගන්නවා නම් ඒ සමාධිය වැඩීම තුළින් අනිවාර්යෙන් මෙයාගේ පංචනීවරණ යටපත් වෙලා ලැබෙන්න්න වූ ආනිසංස තමයි මේ පලවෙනි දෙවැනි තුන්වෙනි හතර ර අරූපාාවචර දියානකන්න. ඒවගේ යම් කෙනෙක් මෛත්‍රීිය වඩනවනම්. එ මෛත්‍රිය වඩන කෙනට ලැබෙන ආනිසංසේ කොළහක් පිළිබඳ බදුරාන් වහන්සේ දේශනා කරනවා. සුවසේ නින්ද අනුව සුවසේ ඇහැරෙනව අපරු හීන පේන්නේෙ නෑ දෙවියන්ට මනුෂ්‍යයින්ට අමනුෂ්‍යයන්ට ප්‍රියවෙනවා වසවිසෙන් හානිවෙන්න නෑ. ශරීරය ප්‍රසන්න භාවයට පත්වෙනවා සිහිමුලා නොවී මැරෙනව සුගතිය ඉප දෙවා. ඒගැන් අපි මෛත්‍රිය වැඩුවත් ලබෙන නිසංස තමයි ඒවා ඒවා. ඒවගේම යම් කෙනෙක් ධර්මදානමය පින්කන් සිද්ධ කරනවා නම්. නිරේතුරුව මේ ධර්ම දානමය පින්කන්තුලින් තමන්ට ලැබෙන ආනිසන්සේමොකක්ද විදර්ශනා නුවන කියනකාරණය තමන්ට ලැබෙනවා. ඒක හොඳට තේරුම්ගන්න වඕන. අපි කොච්චර දන්දුන්නත් අපිට විදර්ශනා නුවන කියකාරණය ලැබන්නේ. අපි කොච්චර සිල් සමාදන් වනා කියෙන කාරණුත්, විදශනා නුවන කියන කාරණය අපිට ලැබෙන්නේ. අපි කොච්චර මෛත්‍රිය වැඩුවාය කෙන කාරණයනුත්, විදර්ශනා නුවන අපිට ලැබෙන්නේ. අපිට මේ විදර්ශනා නුවන මතුකරගන්න හේතුවෙන්නේ උතුම් ධර්මදානමය පින්කම්මයි. ඒක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට යම් පිින්වතෙක් මේ ජීවිතයේ අපි කියමුයා දන් දෙනවා. සිල් පද පහ ආරක්ෂා කරනවා. මෛත්‍රී වඩනවා නමුත් එයාට විදර්ශනා නුවන නැත්තන් ප්‍රඥාව කියනකාරණය මතුකර ගන්න දක්ෂභාවයක් නැහැ. එ නැතිවෙන්නේ ඇයි ඊට අදාල ධර්මදානමය කුසල් සංස්කාරයා පිටිපස්සෙේ හිගයි. අඩු ඉන් හේතුව නිසා තමයි අයට විදශනා නුවන සකස් වෙන්නේ නැත්තේ. එනිසා නිරේතුරුවම ධර්මදානමය පින්කම තුලින් අපිට ලැබෙන්නේ විදර්ශනා නුවන ප්‍රඥාව කියන කාරණය. මෙන්න මේ ධර්මධානය තුළින් ප්‍රඥාව ලැබෙන නිසාමයි බුදුරන් වන්සේ දේශනා කරන්නේ ධානයන් අතරින් ශේෂ්ඨම ධානය ධර්මදාානය කියලා. දැම්ම සංවිධානයේ පිංව තුල්ලා මේ මොකක්ද මේ සිද්ධ කරන්නේ පින්වතුල්ලාට මේ ධර්මය ධානයදීමක් තමයි සිද්ධ කරන්නේ. එතුොළ මේ ධර්මධානය තුළ ලැබෙන්න්න වූ ප්‍රධානම එකමානිසංසේ තමයි තමා තුළ විදර්ශන නුවන මතු කල්ලද දෙනවා. ධානෙන් ලැබෙන්න්න වූ සංස්කාරයන් විදර්ශනා නුවනින් දකින්න, සීලයෙන් ලැබෙන්න්න වූ සංස්කාරයන් විදර්ශනා නුවනින් දකින්න, මෛත්‍රීෙන් සමාධියෙන් ලැබෙන්න වූ සංස්කාරයන් විදර්ශනා නුවනින් දකින්න ප්‍රඥාව කියන කාරණය මතු කල්ල දෙන්නේ මෙන්න මේ ධර්මදානුවේ පින්කන් තුළින්මයි. ඒවගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කාරණ තුනක් මුල් කරගෙනයි. සද්දහව කියන කාරණය අපි තුළ සකස්වෙෙන කියලා. කාරණා තුනක්. මොකදේ රර්ණාතුන පලවෙනි කාරණය තමයි කල්්‍යාන මිත්‍ර ආශ්‍රය. එක හොඳට තේරුම් ගන්නුවනේ. මෙතනති කල්්‍යාන මිත්‍රයා කියන්නේ කවුද බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ සූත්‍රගත ධර්මයන් දේශනා කරන්න කියෙනා තමයි කල්්‍යාන මිත්‍රයා කියල කියන්න. තෙන්නද එතෝට මේ කල්්‍යාන මිත්‍ර ආශත්‍රියය තුළින් අපිට ලැබෙන්ද මොකක්ද සද්ධර්මශ්‍රවණය. තෙනද කල්්‍යා මි්‍රආශ්‍රය තුලින් අපි ලැබෙන සදධර්මශ්‍රවණනි. එතකොටේ ශ්‍රවනය කලා වූ සද්ධර්මය අපි දක්ෂවෙන්නෝනේ නුවනිින් මෙනෙහි කරන්න. දෙෙන්නද ශ්‍රවනය කලා වූ සදධර්මය නුවනින් මෙනහි කරන්න අපි දක්ෂවෙන්නවන්. ශ්‍රවනය කලා වූ සද්ධර්මය නුවනිින් මෙෙහි කිරීම තුළිනුවේ අපි ආර්යෂ්ඨාංගෙ මාර්ග මතු කොල් ගන්න. ඒක ොඳට තේරුම් ගන්නුවන්. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂගානක් දස පාරමී ධර්මයන් පුරලා. මේ ලෝකෙට මතු වෙලා එන්න පිංහතුනේ මේ චතුරාර් සත්‍ය දේශනා කරන්න. මේ ආරෙෂ්ඨාංගික මාර්ගය ෝකෙට මතු කරලා දෙන්න. එනම් මේ ආර්ේෂ්ඨාංගික මාර්ගය අපි මතුකර ගන්න නම් ඊට ප්‍රධහනම මුල්ලෙන හේතුව තමයි පළවෙනිකාරණය කල්්‍යාන මිත්‍රාශ්‍රය දෙවනිකාරණය සද්ධර්ම ශ්‍රවණය. උම් එනිකාරණය ස්වවනය කලා වූ සද්ධර්මය නුවනින් මෙනෙහි කිරීම තුළයි ඔන්න අපි ආර්ෂ්ාගික මාර්ග මතු කොල්ල ගන්න. සම්මාදිට්්‍යයට අදාළ ධර්මයන් අපි මුලින්ම මතු කොල්ල ගන්න. එහමනං යම් කෙනෙක් සද්ධර්ම ස්වනය කරනවා වගේම ඒ ස්වනය කලා වූ සද්ධර්මය නුවනින් මෙනෙහි කරද්දී අන්න එයා ආරෂ්ඨාගි මාගය මතු කොල්ල ගන්න. යම් පින්වතෙක් සද්ධර්ම ස්‍රවනය කිරීමේදී මැලිකමක් දක්වනවනන් දුරුවල භාවයක් දක්වනවනන් ඒ දුර්ුවල භාවය තුළමයාට සද්ධර්මය නුවනින් මෙනෙහිකිරීමේ අවස්ථාව අහිමි වෙනවා. ඒ නුවනින් මෙනෙහි කිරීමේ අවස්ථාව අහිමි වෙන මොහොතක් පාසා එයා ආයෂ්ටාංගික මාර්ගය වැඩීම කෙරේ දුරුවල භාාවට පත්ච්ච කෙනෙක් වෙන. අන එතන තමයි තියන ප්‍රශ්නය. එනිසා සද්ධර්ම ස්්‍රවනය කරන්න. සද්ධර්ම ස්්‍රවනය කරද්දි නිරේතුරුව බදුරජාණන් වහන්සේ දේශනා කලා වූ සූත්‍රගත ධර්මයන්ට අදාළ සද්ධර්මය ශ්‍රණය කරන්න ඕනේ. ඒ සූත්‍රගත ධර්මයන්ට අදාළ සද්ධර්මය ස්්‍රවනය කරලා ඒ සද්ධර්මයට අදාළ නුවනින් දකින්න. ඒ සද්ධර්මය තමන්ගේ ජීවිතයට ගලපල දකින්න. ඒ සද්ධර්මය මේ පංච උපාදානස්කන්ද ලෝකයට ගලපල දකින්න. අන්න ගලපල දකිද්ඩේ සංසාර බය සංසාර ගැඹුර කියනකාරණය අපි සද්ධර්මය තුළින් මතු කරලගන්න. අපි මේ සංසාර බය අපි මතු කරලගත්ත කොතනින්ද. මේ උතුම් ධර්මරත්නය තුරින් මයි. තනයි. දැන් ක්‍රස්ටතියානිි මහත්මයෙක් මුස්ලිම් මහත්මෙක් ින්දු මහත්මයෙක් දන්නේ නැහැ. අපි පටික්්ච සමුපපන්නව සාරා සංකකල්ප ලක්ෂ ගානක් මැරැමින් ඉප දෙමින් ආපු ගමනක් අපි මේ ඇල් තිීනෙ ඇයි මහත්තුරු දන්න නෑ. අපි කල්ප ගණන් සතර අපායකට වැටුනාපි කල්ප ගණන් දිව්‍ය තලබල බ්‍රහ්මතලබල සැපබින්දායි කියන කාරණය පිංහ තුල්ලා දන්නේ නැහැ. ඇයි නොදන්නේ. ඊට අදාල කල්්‍යාන මිත්‍රාශත්‍රයේ සද්ධර්මශ්‍රවනය නුවනිින් මෙනෙහි කිරීමේ පින්ව තුන්නාට අහිමි. එමනම් බෞද්ධයා කියලා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ග මතුකර ගත්තා කියෙන කියන්නේ ආර්ෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරපු කෙනා කියන්නේ සත්්ධර්මය ශ්‍රවනය කරලා, ඒ ස්්‍රවනය කලා වූ සද්ධර්මය නුවනින් ගලපලා ආරෙෂ්ටාන්ගික මාර්ගය මතුකර ගත්ත පින්වතාට මයි. එනිසා යම් පින්වත සද්ධර්ම ස්වනය කිරීමට මැලිකමක් දක්වනවනන් ඒ කියන්නයා සැපේට අකමැති කෙනෙක් මයි. සැපේට අකමැති කෙනෙක් ම ඒ අපි තේරුම් ගන්නඕන්. එනිසා නිරේතුරුවම මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුර්ලභ කාරණා තුනක් තියෙනවා කියලා. එකක් තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහලවීම දුර්ලභකාරණයක් දුර්ලභකාරණයක්. දෙවැනි දේතමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන මේ උතුම් ධර්මරාත්නය අසන්න ලැබීම දුර්ලභකාරණයක්. මොක දැ බුදුරජාණන් වහන්සේ පහලව වනත් අප බුදුරන්සේ දැක් නෑන නේ බුදුරන්සේ පිව පලවුරදු දශයිසියක් වෙනවා. නමුත්ඒේ බුදුරජාණන් වහන්සේ න පහළ වනත් බුදුරන් වන්සේ දකින්න අපිට පින තිබබේ නැහැ. නමුත් මේ ොහොතේ ඔබලා එක දුර්ලප කාරණයක් දකිනවා. මොකක්රණය. බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ උතුම් ස සද්ධර්මය ඔබලා මේ මොහොතේ අහනවා. ඒක මේ ලෝකේ තියන දුර්ලබමදයක් කියලා බුදුරජයන් වහන්සේ දේශනා කරනවා. එතකොට තුන්වෙනි දුර්ලප කාරණය බුදුරජණන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුනත් ඒ සද්ධර්මය අපිට ඇහුුණත්. අපි ඒ සද්ධර්මයේ ජීවිතයට ගලපා ගන්නවාය කියන්නේ තුන්වෙනි දුර්ලපකාරණය කළ බුදුරුවන් වන්සේ කියනු. ජීවිතයට ගලපා ගැනීමත් දුර්ලභ කාරණයක්. එමන ස සද්ධර්මයේ ජීවිතයට ගලපා ගන්නවාය කියෙන දුර්ලබ කාරණය සිද්ධවෙන්න නම් අනි වාර්යෙන් අපි සද්ධර්මය ස්්‍රවනය කරන්න සිද්ධ වෙන. අපි සද්ධර්ම සවමනය කිරීමෙන් දුර්ුවල වෙන මොහොතක් පාසා. දුර්ලබම කාරණයක් වන ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්ගේ පහලවීම කියයන කාරණය අපි ප්‍රයෝජනයක් නොගත් ආදක්ෂයෙක් බවටයි පත්වෙන්. එ නිසා නිඩේතුරුවම හිතන්න සද්ධර්ම ස්්‍රවනය කිරීම තුළෙනුයි. සද්ධර්ම සෙවනය කලා වූ සද්ධර්මය නුවනින් මෙනේ කිරීම තුළෙනුයි, අපි ආරෂ්ඨාංගික මාර්ගය මතුකරලාගන්නේ. යම් කෙනෙක් සද්ධර්ම ස්වනය කිරීමට මැලිකමක් දක්වනවනන් ඒ මැලිකමක් දක්වන මොහොතක් පාසා. ඒ පින්වතා Rෂ්ටාංගික මාර්ගෙන් බැහැරට යන කෙනෙක් බවටයි පත්වෙන්.